අයිබෝවන් කියලා පිළිගන්න ඕගලන්ව අදත් මගේ චැනල් එකට අදම කතා කරන්න ආවේ ඕගලොත් ඔක වැදගත් කාරණා ටිකක්. ඕගලන්ට මේ වීඩියෝ එකත් ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම අද ඔයගලොත් එක්ක කතා කරන්නේ කුකුල් පැටවුන රැක බලා ගන්න විදිය සහ ඒගොල්ලන්ට වැළඳෙන ලෙඩ රෝග හඳුනගෙන ඒගොල්ලන්ට ප්‍රතිකාර කරන විදිය ගැන. ඉතින් මේ වීඩියෝ එකත් ඕගොල්ලෝ අන්තිම වෙනකම් බලයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයා මගේ චැනල් එකට අලුත් කෙනෙක් නම් ඉතින් දැන් ඔය නිකන් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරන්න, මගේ වීඩියෝ වල අප්ඩේට් බලන්න ඕන නම් බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරලා තියාගන්න. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම දැනගමු කුකුල් පැටියෙක් බිත්තරෙන් එළියට ආවම එයාලා බලාගන්න විදිය ගැන. බිත්තරේ බිඳිද්දි කුකුල් පැටියට එළියට එන්න අපිට පහසු කරන්න පුළුවන්. සමහර පැටව එළියට එන අවස්ථාවේදී ඒගොල්ල හිර වෙලා මැරෙන්නත් පුළුවන්. පැටව එළියට ආවට පස්සේ ගොඩක් දුරට කුකුල් අම්මා ගාව තමයි ඉන්නේ කෙනෙක්. එයාලගේ උණුහුමේ සාමාන්‍ය පොඩි පැටව හිටියොත් අපිට එයාලා වෙනම පොඩි පෙට්ටියකට දාලා කෑම බීම දීලා ලයිට් එකකුත් දාලා ප්‍රශ්නේ එයාලව හදාගන්න පුළුවන්. සති දෙකක් තුනක් යනකම් ඒ විදිහට බලාගන්න වෙනවා. මොකද ලොකු පැටවුව එක්ක හිටියොත් ඒගොල්ල ගොඩක් චූටි නිසා ඒ කිකිලිටයි ඔය පැටවුන්ටයි යට වෙලා මැරෙන්න පුළුවන්. ඉතින් කිකිලියන්ව සහ කුකුල් පැටවුන්ව ටික දවසක් යනකම් කොටුවේ පෙන් කරලා තියෙන එක තමයි ගොඩක් හොඳ. මොකද අනෙක් කුකුලන් සහ කිකිලියන් පැටවුන්ට කොටන්න ඉඩ තියෙන නිසා. එයාලව දවසට එකපාරක් හරි එළියට දාලා බලාගන්න ඕනේ. ඒගොල්ලෝ අහුලං කනකම් ඕගොල්ලෝ බලාගන්න. ඒගොල්ලෝ ආසේ ගොඩක් එහිඳගෙන කන්න නිදහසේ ඉන්න. ඒගොල්ලන්ට තව දෙන්න ඕන ජාතියක් තමයි පලා වර්ග ගොටුකොළ ජාති වගේ ඒගොල්ලෝ කන්න ආසයි. තව දෙයක් තමයි ඒගොල්ලෝ එළියේ ඉන්නකොට ඕගොල්ලෝ ගොඩක් හොඳින් විමසීමෙන් ඉන්න. මොකද බල්ල කූස වැනි සත්තු ඒගොල්ලන්ව අල්ලගෙන කන්න පුළුවන් නිසා. පැටවුන්ට දෙන කෑම ගැන කතා කරනකොට අපිට ඒගොල්ලන්ට දෙන ගොඩාක් කෑම ජාති තියෙනවා. අපිට වෙළඳ පැලෙන් මිලදී ගන්න පුළුවන් ඒගොල්ලන්ට දෙන විටමින් ජාති. තව පැටව් කෑම වගේ ජාති ගොඩාක් තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට ගෙදරදී දීලා හදාගන්න පුළුවන් කෑමක් තියෙනවා. ඒගොල්ලන්ට දෙන්න පුළුවන් ඉරිඟු වලට අඹරලා ධාන්‍ය වර්ග පලා වර්ග වගේ දේවල්. ඔයගොල්ලෝ ගෙදරට ගිහලා ඉතුරු වෙන පාන් කෑලි වතුරෙන් තමයි දෙන්නත් පුළුවන්. ඉතින් කුකුල් පැටවුන්ට වතුර දෙන භාජන, කෑම දෙන භාජන කඩවලල ගන්න තියෙනවා. ඒගොල්ලන්ටම හදපු භාජන තියෙනවා. ඉතින් එහෙම නැත්නම් ඕගොල්ලන්ට ඒගොල්ලන්ට සරලන පොඩි භාජනයකට කන්න දෙන්න වතුර දෙන්න පුළුවන්. ඉතින් අපි ඒගොල්ලන්ට වතුර දෙනකොට ඒගොල්ලන්ට ග්ලූකෝස් ටිකක් වතුරට දීගලා දෙන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ලෙඩ රෝග අවම කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් තමයි වතුර ලබා දීම, කොටුව නිතර පිරිසිදුව තබා ගැනීම වගේ දේවල්. අපි දැන් බලමු එයාලට ලෙඩ රෝගවලට දිය යුතු දේවල් මොනවාද කියලා. ඉතින් ලෙඩ රෝග ගොඩක් පුංචි පැටවුන්ට හැදෙන්න පුළුවන්. එයාලට සෙමා මහරු, නිදි කිරා වැටීම්, කකුල් පැන නැතිවීම සහ ඇස් ලෙඩ වගේ ගොඩක් අමාරු හැදෙන්න පුළුවන්. මේවා ලේසියෙන්ම හැදෙන්න පුළුවන් රෝග. සාමාන්‍යයෙන් නිදිකිරා වැටෙන එක අපිට පේන්නේ නැහැ. ඒගොල්ලෝ පැත්තකට වෙලා තමයි ඉන්නේ. ඒකට අපිට දෙන්න පුළුවන් ගන ඩෙක්සියේ වගේ දෙන්න පුළුවන් අදාළ ප්‍රමාණයට. සාමාන්‍යයෙන් ලූස් මෝෂන් වෙනවා දෙන්න පුළුවන් බෙහෙතක් තමයි පොලොඩොක්සින් කියන්නේ. ඒක සාමාන්‍යයෙන් දෙන්නේ ලොකු කුකුලන්ට, පොඩි කුකුලන්ට දෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේ දික ටිකක් සැරයි ඕගලන්ට අවශ්‍ය උපදෙස් පශු වෛද්‍ය කෙනෙක්ගෙන් දැනගෙන දෙන්න පුළුවන්. ඔගලන්ට මේකත් දෙන්න පුළුවන් පැටවුන්ට ලූස් මෝෂන් නිදේට චික් ටොනික් කියන බ්‍රෑන්ඩ් එකේ ලික්විඩ් ඩියටරි සප්ලිමන්ට් එකක්, විටමින් සහ ඇමයිනෝ ඇසිඩ් ඔරල් සොලූෂන් මෙන්න මේ බෙහෙත දෙන්න පුළුවන්. ඉතින් පෝෂණයට හා රෝග පාලනයට මේ වගේ චාට් එකකට අපිට දෙන්න පුළුවන් පෝෂණීය ද්‍රව්‍ය. මෙතන තියෙනවා ප්‍රමාණයන් සහ දෙන්න ඕන දේවල්, වයස,
ඕන විදිහට දුන්නොත් අපිට පැටවුන් නිරෝගීවත් පෝෂණදායී විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේ ෆොටෝ එකේ තියෙන්නේ ඒ දෙන්න ඕන ගණන් මිලිලීටර ගණන් සහ වයස දෙන්න ඕන දේවල් පිළිබඳව. අපි දැන් කතා කරමු නිරෝගීමත් කුකුල් පැටියෙක් අපි කොහොමද හොයාගන්නේ හඳුනගන්නේ කියලා. ඉතින් අපි ඒගොල්ලන්ව හඳුනගන්නේ ඒගොල්ලෝ හැම වෙලෙම කඩිසරව තමයි හැසිරෙන්නේ. හැම වෙලෙම සෙල්ලම් කරනවා, කෑ ගහනවා, හොඳට ආහාර ගන්නවා, වතුර බොනවා. ඒ වගේ ඒගොල්ලෝ ගොඩක් ක්‍රියාශීලීව කඩිසරව ඉන්නකොට අපිට හඳුනගන්න පුළුවන් එයා ගොඩක් නිරෝගී පැටියෙක් කියලා. ඉතින් ඕගොල්ලෝ ජීවත් වෙන වෙන රටක නම් ඕගොල්ලන්ට සත්තුන්ට බෙහෙත් තියන කඩේකට ගිහිල්ලා අපිට ඕන විදිහට ඒගොල්ලන්ට ඕන විටමින් ජාති, ප්‍රෝටීන් ජාති කියලා ඉල්ලගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඉතාලියේ නම් සත්තුන්ට බෙහෙත් දෙන කඩේකට ගිහම ඒගොල්ලෝ සත්තුන්ට දෙන්න ඕන මාත්‍රා හරියට වෙන් කරලා ඒගොල්ලෝ මේවා කියලා දීලා අපිට ලබා දෙනවා. ඉතින් එහෙම තමයි මමත් කඩේලෙනින් ගිහිල්ලා ඉන්නගන්නේ. ඕගොල්ලන්ටත් පුළුවන් එහෙම කරන්න. ඉතින් මුල් සති දෙක තුන යනකොට, ඒ කියන්නේ මාසයක් වගේ යනකොට කුකුල් අම්මා කුකුල් පැටවුන අතහැරලා කලින් ජීවන රටාවට එකතු වෙනවා. ඒ කියන්නේ එයා පැටවුන් තනියෙන් අහුලං කරන්න හැමදේම පුරුදු කරලා ඉවරයි. ඉතින් කුකුල් පැටවු තනියෙන් අහුලං කරද්දී අපිට තේරෙනවා අම්මා මෙයාලට හැමදේම පුරුදු කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට සත්තුව නිදැල්ල අරින්න බයක් වගේ තියෙනවා නම්, ඒ කියන්නේ ඔගොල්ලන්ගේ ගෙවල් ඇති කරන බල්ල පූස වගේ සත්තුන්ගේ මෙයාලට කරදර වෙයි කියලා හිතනවා නම් ඔගලන්ටත් පුළුවන් අපි වගේ මෙහෙම පොඩ්ඩක් ඒගොල්ලන්ට නිදහස ඉන්න පුළුවන් ඉඩකට ඒගොල්ලම පොඩ්ඩක් කොටු කරලා තියන්න. ඒකට මේ වගේ දැලක් යොදාගෙන ඔගලන්ට කොටු කරන්න පුළුවන්. ප්ලාස්ටික් දැලක්, කුකුල් දැලක් වගේ දෙයක් ඔගලන්ට කඩෙන් අරගන්න පුළුවන්. අපි වගේ මෙහෙම කුකුල් දැලකුත් පාවිච්චි කරලා ඔගලන්ට කොටු කරලා ඒගොල්ලම හදන්න පුළුවන්. ඉතින් මං අද ඔයාලට කියලා දුන්නේ කිකිණේ බිත්තර රැක්කට පස්සේ ගත යුතු ක්‍රියාමාර්ග ගැන. අපි බිත්තරයක් රැක්කට පස්සේ පැටිය එළියට එන වෙලේ ඉඳලා ඒගොල්ලන්ව පරිස්සමෙන් බලාගත යුතුයි. අපි ගාවෙන්නේ කුකුල් පැටව නිදහසේ තමයි ජීවිතය ගත කරන්නේ. ඔයාලට පේනවැති ඒගොල්ලන්ව මං හිර කරලා තියාගෙන නෑ, හැමදාම නිදහසේ තමයි ඉන්නේ. ඒගොල්ල කැමති නිදහසේ ඇවිදින්න, නිදහසේ ඉන්න. එතකොට තමයි නිරෝගිමත් පැටවුන් ඔගලන්ට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං හිතනවා ඔයගලගේ ප්‍රශ්න වලට ගොඩාක් පිළිතුරු හම්බෙන්න ඇති කියලා. ඉතින් මම පොඩි භාජනයක තමයි ඒගොල්ලන්ට වතුර දෙන්නේ. ඕගොල්ලොත් පුළුවන් තරම් මමත් කරන්න එහෙමයි පිරිසිදු ජලය ලබා දෙන්න බලන්න හැම වෙලේම. Thank you.
මේ අපි දීලා තියෙන මේගොල්ලන්ට විටමින් එකතු කරපු කෑම. මේවා දුන්නම මේගොල්ලන්ගේ ඇඟට අවශ්‍ය විටමින් හැමදේම ලැබෙනවා. මේවා මෙහි ගන්න තියෙනවා. මේ විටමින් දීලා තියෙන කෑමත් එක්ක මිශ්‍ර කරලා දෙන්න. මේ තියෙන්නේ අපි කුකුලන්ට දෙන පාම්පුංගව ගත්ත ඒවා. මේගොල්ලෝ හරි කැමති ඒවා කන්න. මේ තියෙන ලොකු උගලන්ට දෙන එරුගට මේවා තමයි අපි දෙන්නේ ලොකු ගයට. ඉතාලි සාමාන්‍යයෙන් කිලෝ 25 යුරෝ 10කට වගේ ගන්න පුළුවන්. මෙතන එරුගට තියෙනවා අඹරගත්තු එරුග තියෙනවා. ඉතින් අද අපි කුකුල් පැටවුන්ගේ හැමදේම ගොඩක් ප්‍රශ්න ගැන මුතුරු වලට හොයලා දුන්නා. ඔබලන්ට තියෙන ප්‍රශ්න පුසදුනා කියලා මම හිතනවා. ඔබලන්ට අපේ අතින් කියවන්නගේ තවත් ගැටලු තියෙනවා නම් අපිට කමෙන්ට් එකේ ඉදිරිපත් කරන්න. ඉතින් මම මේ හැමදේම ඔයාලත් එක්ක කතා කරේ මගේ අත්දැකීම් එක්ක. මං ඉතින් හිතුවා ඔයාලත් මගේ අත්දැකීම් බෙදා ගන්නවා නම් හොඳයි කියලා. ඉතින් අපේ කලින් වීඩියෝ වලටත් ගොඩාක් හොඳ ප්‍රතිචාර අපිට හම්බුණා. ඒ වගේම අපි මොන හරි ඔයාලට දැනගන්න තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යෙන් ඒවට පිළිතුරු දෙන්න ලෑස්ති. ඉතින් මගේ මේ වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩාක් ස්තුතියි. වීඩියෝ එක වැදගත් වුණා නම් අපිට ලයික් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් පහලින් කමෙන්ට් කරන්න. ඒක අපිට ගොඩාක් වටිනවා. ඉදිරියට යන්න. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ හැමදාම අපිත් එක්ක රැඳී සිටින්න කියලා. අදට ඉතින් අපි ඔයාලගෙන් සමු ගන්න යන්නේ. හැමෝම පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. ආයෙත් අලුත් වැදගත් වීඩියෝකින් අපි හම්බෙමු.